මන්ත්‍රීන් ජන්දකන්න සිං කියපු අය හඟුරංගෙත මහා මන්දිර හදාගන්න විදිය නාවල මහා මන්දිර හදාගන්න විදිය අපි අපේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා ගල්නෑ උපදේශී අපහස කරනවා ජිනදාස මහත්තගේ කාර් එකේ ඩ්‍රයිවර් හැටියට වැඩ කරපු කැක්කිරාව ජිනදාස මහත්තය දන්නවද ජනක අධිකාරිගේ තාත්තා ඒකේ කාර් එකේ රියදුරු හැටියට ඉපු බර්ටිත් සානායකල අද නුවරඑළිය කොළඹ කලාවැවි මේ එහා පැත්තේ ඉඳ ගත්තේ කොහොමද කියලා අපි දන්නේ නැද්ද අපි දන්නවා මේවා වෙන දයව ගොඩක් අපිට දුරයි දැන් අපි ඒවා හොඳින් ළඟින් දන්නවා ගාල්ලේ කැන්ටරේක තේදළු පටවගෙන තේදළු එහෙට මෙහෙට අරන් ගියපොය අද ගාල්ලේ මහා තේවතු හිමි බවට පත් උනේ කොහොමද කියන්න අපි දන්නවා 2005 මහින්ද රාජපක්ෂලාට අන්තිම පෝස්ට් එක ගන්න සල්ලි තිබෙන්නේ ඒ අන්තිම පෝස්ට් ගෙවුවේ අපි ණයට තාම බැසිල් රාජපක්ෂලා ඒ ණය ගෙවුවේ නේ එහෙම හිටපු අය ලෝකෙ පුරා ගෙවල් ගන්න රට පුරා ඉඩම් ගන්න කොළඹ පුරා මන්දිර හදන්න සිරන්ත රාජපක්ෂ විතර ලක්ෂ 350ක් දීලා ටොරින්ටන් වලින් ගියක් ගත්තා මොකද්ද මේගොල්ලෝ කරේ ඒ නිසා ඉස්සර අපිට මේගොල්ලෝ දුරයි දැන් අපි මේගොල්ලෝ ඉතා හොඳින් දන්නවා මහජනයාට වින කටින ඒගොල්ලන්ට ඒගොල්ලගේ පවුල් වලට අනාගත පාර හදන බාලකයෝ මේගොල්ලෝ රනිල් වික්‍රමසිංහ 2015 ජනවාරි මාසේ 8 වෙනිදා බලයට ආවි වංචා දූෂණ නතර කරන්න කියලා පෙබරවාරි මාසේ 28 වෙනිදා දින 50ක් යන කලින් තමයි මහ බැංකුවට ගෙව්වේ බලය ගන්නෙම හොරකම් කරන්න බලය ගන්නෙම මහජනයාගේ දඩේ නාස්ති කරන්න බලය ගන්නෙම තමන්ටයි තමන්ගේ පවුලටයි තමන්මට ඉන්න සහජර කණ්ඩායමටයි සලකන්න එනිසා මොකද සිද්ධු වුනේ ගම් තව තව දුප්පත් වෙන්න පටන් ගත්තා ඉස්පිරිතාලවල බෙහෙත් නැතුව ගියා දරුවන්ට රස්සාවක් නැතුව ගියා ඉස්කෝලවල පහසුකම් නැතුව ගියා චිත්‍රපට ශාලා වැහෙන්න පටන් ගත්තා ඉතල මතකයි මේ එහා පැත්තේ තිබ්බ ඊගල් සිනමා ශාලා පස්සේ වහලා දැම්මා මිනිස්සු චිත්‍රපටයක් බලන්නේ නේ වේදිකා නාට්‍යයක් බලන්නේ නේ ඔය වියලුණු මිනිස්සු බවට පත් වුණා අපි මේක ඇස් ඉදිරිපිට දැකපු දේවල් අපිත් එක්ක ගිය යාළුවන් තමගේ ජීවිතේ කෙලවරෙච්ච ආකාරය අපි අත්දැකීමෙන් දැකපු මිනිස්සු මේ ගම්වල මිනිස්සු අනේක විද දුක් දෝමනස්සයට මුහුණ දෙන බව අපි අත්දැකපු මිනිස්සු අපිට අයිතියක් නැද්ද අපිට තේරෙනවනම් අපිට දැනෙනවනම් අපිට මනුස්සත්වයේ තිබෙනවනම් අපිට හෘද සාක්ෂිය තිබෙනවනම් මේ වෙනස් කිරීම සඳහා ජීවිතේ පරදුවට තබා තරඟ වදින සටන් වදින ව්‍යාපාරක කොටස් කරුවේ තමයි මම අත්තරින මිනිස්සු නෙවෙයි දාලයන මිනිස්සු නෙවෙයි හැංගෙන මිනිස්සු නෙවෙයි අපේ රටේ දුප්පත් මිනිස්සුන්ට මේකට වඩා හොඳ ජීවිතයක් උරුම කරලා දෙන්න ඕන අපේ රට ලෝකෙ මේකට වඩා පොහොසත්රට බඩපත් කරන්න ඕන ලෝකෙ රටවල් කොච්චර දියුණු වෙමින් තිබෙනවද කෝච්චි දුවනවා විදුලියෙන් අසල්ලාසි ඉන්දියාව පරණ ඩීසල් එන්ජින් ගලවනවා ඒගොල්ලෝ කෝච්චි විදුලියෙන් දුවන අපි ඒ ඩීසල් එන්ජින් තෑග්ගක් කැටගෙන හයි කරන්න ලෝකෙ දියුණු වෙනවා අපි මොකද්ද වෙන්නේ හිඟා කරනවා අපේ අසල්ලාසි ඉන්දියාව හඳට යනවා අපි ඉදිකට්ටක් හදන්නේ මොකද මේ රට කරේ අඩුමතරමේ 60 දශකේ 70 දශකේ පොඩි කර්මාන්ත පද්ධතියක් ගොඩ නැගමින් ආව ඔක්කොම විනාශ කරලා දැම්මා වාලක් යන කඩදාසි හැදුවා කම්මල වහලා දැම්මා ඇබිලිපිටියේ කඩදාසි හැදුවා කම්මල වහලා දැම්මා එලෑපත්තේ ඔළු හැදුවා කම්මල වහලා දැම්මා රංගසතුරේ සිමෙන්ති හැදුවා කම්මල වහලා දැම්මා පරන්දංගල රසායන කම්මල තිබ්බා වහලා දැම්මා තුල්ලිරියේ රෙදි හැදුවා වහලා දැම්මා පූගොඩ රෙදි කර්මාන්තසල තිබ්බා වහලා දැම්මා මත්තේගොඩ රෙදි කර්මාන්තසල තිබ්බා වහලා දැම්මා පිළියම්දල පිගම් කර්මාන්තසල තිබ්බා වහලා දැම්මා දන්කොටුවේ පිගම් කර්මාන්තසල තිබ්බා වහලා දැම්මා වැලිසර කිරිපිටි කම්මල් තිබ්බා වහලා දැම්මා ගින්තොට තුනිලෑලි කර්මාන්තසල තිබ්බා වහලා දැම්මා අන්තලේ සීනි ෆැක්ටරිය තිබ්බා වහලා දැම්මා දාලා මොකද කරේ ඔක්කොම ගේන්න පටන් ගත්තා ඉන්දියාව හදනවා අපි වහනවා ඉන්දියාව හදට යනවා මේ කලාපිට අවශ්‍ය මෝටර රථ හදනවා මේ කලාපිට අවශ්‍ය බයිසිකල් හදනවා මේ කලාපිට අවශ්‍ය ත්‍රිවිල් හදනවා බෙහෙත් හදනවා රෙදිපිලි හදනවා ආහාර හදනවා බීජ හදනවා අපි වහනවා ඉන්දියාව හදනවා ඇයි මේ පාලකයන්ට ඕන වුනේ මේ පාලකයන්ට කවදාවත් ඕන වුනේ නැහැ අපේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න